අයිබෝවන් ජෙෂ්ඨ මාධ්‍යවේදියෙක්ුණ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 ජනවාරි 24 වෙනිදා අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඒ 2010 ජනාධිපති වර්ණයට දවස් දෙකක් තිබියදීය. මීට පෙරද එක්නැලිගොඩ මහතා 2009 දී පැහැර ගැනීමට ලක්වෙනවා. එයින් දින කිහිපයකට පසුව ඔහු නිදහස් කරනවා. 2010 ජනාධිපතිවරණයේ එක්නැලිගොඩ මහතා මේජර් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වමින් ඔහුගේ මැතිවරණ කටයුතුවල නිරත වෙනවා. ඔහුගේ මැතිවරණ කටයුතුවල එක්නැලිගොඩ මහතා නිරත වූයේ රාජගිරියේ පිහිටි මහජන කාර්යාලයේය. එක්නැලිගොඩ මහතා ඒ වන විට යම්කිසි පුවතක් පිළිබඳ කරුණු එක්රැස් කරමින් සිටියා. ඉතින් මේ පුවත වූයේ LTT සමග 2009 අවසන් යුද වික්‍රමයේ ශ්‍රී ලංකා හමුදාව තාපකායික ආයුධ හා පොකුරු බෝම්බ LTT ත්‍රස්තවාදීන් පරාජය කිරීමට භාවිතා කිරීම ගැනයි. මේ මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමට එක්නැලිගොඩ මහතා මහජන කාර්යාලයේ සාමාජිකයෙකු වන රුවන් ෆර්ඩිනන්ඩ්ස් මහතා සමග හමු වෙනවා. ඒ වන විට කාර්ය බහුල වේලාවක් වූ නිසා ෆර්ඩිනන්ඩ්ස් මහතා එම කාර්යාලයේ වෙන අයෙකු සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්නයි ඔහුට උපදෙස් දෙනවා. කෙසේ වෙතත් එදින සවස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පවත්වන බෝධි පූජාවකට එක්නැලිගොඩ මහතා සහභාගී වීමට සිටියා. නමුත් දඹුල්ලෙන් ඔහු මුණගැසීමට මිත්‍රෙක් පැමිණීමට නියමිත වූ නිසා ඔහු බෝධි පූජාවට සහභාගී වන්නේ නැත. ගාමිණී නම් සිවිල් රජදරෙක් සමග එක්නැලිගොඩ මහතා ගමන් කිරීමට පුරුදු වී සිටිය. එදින ගාමිණී මහතා නොමැති වූ හේයින් ඔහු වෙනත් රියරෝධ රථයක් කාර්යාලයේ දෙසට එවන බවට පොරොන්දු වෙනවා. නමුත් දැඩි ප්‍රමාදයේ හේතුවෙන් එක්නැලිගොඩ මහතා රාත්‍රී 8 මාට පමණ කාර්යාලයෙන් පිටත් වෙනවා. ගාමිණී මහතා එක්නැලිගොඩ මහතාට ඇමතුමක් රැගෙන විමසූ විට එක්නැලිගොඩ මහතා මට වාහනයක් හම්බුණා. මම ඒකේ යනවා. ගාමිණී මහතා ඉන්පසුව එක්නැලිගොඩ මහතා සිටින ප්‍රදේශය විමසනවා. ඉන්පසු එක්නැලිගොඩ මහතා මම ඉන්නේ කොස්වත්තේ යයි පිළිතුර ලබා දෙනවා. දුරකථනයේ විසන්දින වුණත් එක්නැලිගොඩ මහතාගේ අවසන් වචන පෙළ වූයේ කොස්වත්තට යන්නේ ඔය පාරෙන් නෙවෙයි නේද? යන්න ගාමිණී මහතා පවසනවා. ඉන්පසු දුරකථනයේ විසන්දි වී ඇති බවටත් ඔහු පවසනවා. ඉතින් මේ සිදුවීම් පසු එක්නැලිගොඩ මහතා අතුරුදහන් වෙනවා. එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී දින කිහිපයකට පසු මාමෙහි පැවසූ එක්නැලිගොඩ මහතා තමන්ගේ නව පුවත පිළිබඳ සාකච්ඡා කළ පුද්ගලයා ඔහු පිටපස නාදුරන පුද්ගලයන් කීප දෙනෙක් පැමිණ ඇති බවට සඳහන් වෙනවා. කීප වරක්ම මෙම පුද්ගලයන්ගෙන් දිවි ගලවාගත් ඔහු අවසානයේ රටෙන් පිට වෙනවා. රටින් පිට වූ පසු සන්ඩේ ලීඩර් පුවත්පතට ඔහු මෙසේ පවසනවා, මගේ පිටිපස්සෙන් ආවේ කවුද කියලා මම දන්නේ. හැබැයි ප්‍රගීත් මේ ආයුධ පිළිබඳ ගොඩක් දේවල් හොයාගෙන තිබුණා. ගොඩක් කට්ටියගේ ඇත්ත මුහුණු මෙයා එලි කරන්න හිටියා. යන්න ඔහු පවසනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය ජය ගැනීමත් සමග එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණ කටයුතුවල කිසිම වර්ධනයක් සිදු නොවිය. ඔවුන් සැක කළේ එක්නැලිගොඩ මහතා ප්‍රංශයට පලා ගිය බවටයි. 2015 නව ආණ්ඩුවක් සමගම යටගිය පරීක්ෂණය නැවත එළිවේ. ඒ අනුව 2015 දී ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශයේ සේවය කළ හිටපු LTT සාමාජිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නවා. මෙම LTT සාමාජිකයන් පවසන පරිදි ඔවුන් LTT සාමාජිකයන් වී සිටි අවස්ථාවේ ප්‍රදීප් නැමැති පුද්ගලයෙක් සමග සම්බන්ධ තිබුණා. ප්‍රදීප් නැමැති පුද්ගලයා LTT කඳවුර කීපයකට පැමිණ ඇති බවටත් ඔවුන් සඳහන් කරනවා. LTT සංවිධානයේ හැරගිය පසුව ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශයේ ඔවුන් සිටින විට ප්‍රදීප් නැමැති පුද්ගලයා ගිරිතලේ හමුදා කඳවුරට ඔවුන් ගෙන්වනවා. ඉතින් තමයි මේ ප්‍රගීත් එක්නැලිගොඩ යන පුද්ගලයාව මොවුන් හඳුනාගන්නේ. එක්නැලිගොඩ මහතා මීට පෙරද කිරිතලේ කඳවුරට පැමිණ තිබෙනවා. මේ හිටපු LTT සාමාජිකයන් දෙදෙනා සමග සමීප සම්බන්ධතාවයක් එක්නැලිගොඩ මහතා පවත්වාගෙන යනවා. කෙසේ වෙතත් 2009 නොවැම්බර් දෙසැම්බර් මාසය වන විට හිටපු LTT සාමාජිකයන් දෙදෙනා හා එක්නැලිගොඩ මහතා අතර තිබෙන සංවේදනය අඩු වී තිබෙනවා. අත්අඩංගුවටගත් අනෙකුත් බුද්ධ්‍යාංශයේ නිලධාරියා පවසන පරිදි එක්නැලිගොඩ මහතා ජනවාරි 24 පසු ගිරිතලේ කඳවුරේ සිට ඇති බවටත් ඔහු අවසාන වශයෙන් කර්නල් කෙනෙක් සමග සිටින බවටත් ඔහු දැක තිබෙනවා. ඉතින් මෙවැනි අතුරුදහන් වීම් පිටුපස විවිධ කටකතා පැතිරෙනවා. මේ වගේ සත්‍යතාවය තහරු වී නොමැත. ඉතින් මා පවසන්නේ මේ කටකතාවන් විශ්වාස කිරීම සියලුම ඔබට බාරයි. එහෙත් මේ කටකතාවන් 100%ක් සත්‍ය නොවේ. කෙසේ වෙතත් මේවා ඇසීමට අපි කවුරුත් පෙළඹෙනවා. ඉතින් පළවෙනි කටකතාව වන්නේ එක්නැලිගොඩ මහතා ප්‍රසිද්ධ දේශපාලඥයෙක් විසින් පැහැරගෙන ගොස් ඔහුව ඝාතනය කර ඇසිඩ් බරලයකට දමා ඇති බවටයි. මෙයින් එක්නැලිගොඩ මහතාගේ ශරීරයේ කිසිදු කොටසක් ඉතිරි නොවන හින්දා මෙසේ ඇසිඩ් බර්ලයකට දම අපද්‍රව්‍ය සමග මුදාහැර ඇත. දෙවැනි කටකතාව වන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා
ඒ දේශපාලඥයා විසින්ම ඝාතනය කර ඔහුගේ ශරීරය කොටස් කර ඒ දේශපාලඥයාගේ මෝරුන්ට ආහාරයට දී ඇති බවටයි. 2018 ජනවාරි 24 වෙනි දිනට එක්නලිගොඩ මහතා අතුරුදහන් වී අවුරුදු 8ක් පමණ වෙනවා. නමුත් ඔහුගේ අතුරුදහන් වීම අදටත් අභිරහසක් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝස් ඕගලන්ට දිනපතා බලන්න ඕන. channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔයගලගේ අදහස් සහ අපේ අඩුපාඩු අනිවාර්යෙන් අපිට comment කරන්න. ඔයගලගේ comments අපිට ගොඩක් වටිනවා. ඔයගලන්ට ජය වේවා. Thank you.